බයිබන් කියලා අදත් පිළිගන්නවා මගේ දුවල පුතාලා සියලුම දෙනාම ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ හතවසර ගණිතයේ පෙළපොත මුල සිට සරලව කියන වීඩියෝ මාලාවත් එක්ක. ඉතින් ඔයාලට ඔය කියන බවාවින්ම ඔයාලට හිතෙන්න පුළුවන් අනේ එකම දේද මන්ද කියන්නේ කියලා. නෑ ඔයාලට හයවසරේ පාඩම් මාලාව වෙනම කරලා තියෙනවා හතවසරේ පාඩම් මාලාවේ එක පාඩමක් කරලා තියෙනවා. ඉතින් සමමිතිය කියන පාඩම මම මීට ඉහතදි වීඩියෝ එකේදී ආවරණය කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන්ට පුළුවන් SL Tech Show New කියන channel එකට ගිහිල්ලා ඒකේ මම playlist දෙකක් දැනට හදලා තියෙනවා. ඒකේ තියෙනවා lesson maths grade 6 කියලා තියෙනවා. එතකොට 6 වසරේ සියලුම, ඒ කියන්නේ 6 වසරේ ගණිතයේ පෙළ පොතේ සියලුම පාඩම් ටික ඔයාලට ඒ playlist එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් grade 7 playlist එකෙන්, ඒ කියන්නේ 7 වසර playlist එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට 7 වසර ගණිතයේ පෙළ පොතේ සියෙන සියලුම පාඩම් ටික. ඉතින් ඔයාලගේ පෙළ පොතේ එන දෙවැනි පාඩම තමයි අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ, කුලක කියන පාඩම. ඉතින් කුලක කියන පාඩම ගැන කතා කරද්දී පුළුල් පරාසයක වීදිලා නැහැ ඔයගොල්ලොන්ට හත වසරේදී ඉතාම සුළු සිද්ධාන්ත ප්‍රමාණයක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මීට ඉහතදී, ඒ කියන්නේ නැත්තම් ඔයාලා 8 වසරට යනකොට, 8 වසරට යනකොට මේ කුලක කියන පාඩම ගොඩක් පුළුල්ව ඔයගොල්ලොන්ට අධ්‍යයනය කරන්න ලැබෙනවා. ඉතින් හත වසරේදී තියෙන්නේ ඔයගොල්ලන්ට බේසික්ම දේවල්, මූලිකම සිද්ධාන්ත මේ කොටස් ටික තමයි කුලක කියන පාඩම යටදී ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙන්නේ. ඉතින් ලේසි පාඩම මම හිතනවා මේක තනි වීඩියෝ එකකින් සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සමමිතිය කියන පාඩමත් ඒ විදිහටම තමයි එක වීඩියෝ එකකින් තමයි අපි කරලා ඉවර කරේ. කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න බැරි වෙච්ච කෙනෙක් පාත ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ඒ වීඩියෝ එකේ link එක. ඒ link එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝ තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් පාත තියෙනවා රතුපාට subscribe button එකක් ඒක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න. ඉතින් මොකද මේ දවස්වල ඔයගොල්ලෝගේ ඉස්කෝලේ පාඩම් කටයුතු කරන්නේ දවස් 3යි. ඉතින් දවස් 3ක් කරලා ඉතුරු දවස් දෙක online නේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ දවස් දෙකෙත් ඔයගොල්ලොන්ට වැදගත් විදියට, ප්‍රයෝජනවත් විදියට ඔයගොල්ලෝගේ පාඩම් ආවරණය කරගන්න පුළුවන් ගණිතයේ විෂය. ගණිතයේ විෂය සියලුම පාඩම් ටික මම ඔයාලට සරලවම උගන්වනවා. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවන්වත් දැනුවත් කරලා ඔයගොල්ලොන්ට මේ පාඩම් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝගේ යාළුවන්ට දැනුවත් කරා කියලා ඔයගොල්ලෝගේ දැනුමේ අඩුවීමක් වෙනවද? දැනුමේ අඩුවීමක් වෙන්නේ නැහැ. මොකද දැනුම කියන්නේ අපි බෙදා හදා ගන්න ඕනේ දෙයක් නිසා. හරි. වැඩි කතා වලට යන්නේ නැතුව අපි යන් දෙවනි පාඩම ඔයාලගේ පෙළ පොතේ තියෙන කුලක කියන පාඩම. ඔයාලගේ පෙළ පොතේ මුලින්ම තියෙනවා මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔයාලට ලැබෙන දේවල් මොනවද කියලා තියෙනවා. බලන්න මොනවද ලැබෙන්නේ කියලා. කුලක හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ කුලකයක අවයව හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ කුලකයට අයත් අවයව ලියා දැක්වීමට, කුලක ලියා දැක්වීමට අවයව නිශ්චිතවම හඳුනාගත හැකි වෙන පරිදි පොදු ලක්ෂණයක් මගින් කුලකය ලියා දැක්වීමට සහ කුලකයක් වෙන් රූප සටහනකින් නිරූපණය කිරීමට ඔයාලට හැකියාවක් ලැබෙනවා ලු. හරි. දැන් ඔය කියපු දේවල් මොනවද කියලාවත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතු වෙදී. හරි. ඒ කියන්නේ හිතන්න දෙයක් නැහැ. අපි ඉදිරියට පාඩම කරගෙන යනකොට ඔය කිව්ව දේවල් ආයෙත් පොත පෙරලලා මුලට ඇවිල්ලා බැලුවොත් මේ මොකද්ද කිව්වේ කියන එක ඔයගොල්ලන්ට පැහැදිලිවම තේරුම් යයි. හරි. අපි යන් දෙකේ එක කියලා තියෙනවා කුලක සහ කුලකයක අවයව කියලා. ඉතින් මේකත් නිකන් සිංහල පාඩමක් වගේ කියවගෙන යන්න තියෙන ගණිතමය වශයෙන් ඔයගොල්ලන්ට කරන්න තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. ඉතින් අභ්‍යාස එකක් තියෙන්නේ, මං හිතන්නේ එක අභ්‍යාසයේ තියෙන්නේ. ඉතින් ඒක විතරයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. අපි කරගෙන යන් ඔයගොල්ලන්ට වැඩි හරියක්ම තියෙන්නේ මේ සිද්ධාන්ත මේ කොටස් ටික නිකන් වචනෙන් කියලා දීලා තියෙන්නේ. මං ඕක වචනෙන් මේ පොතේ තියෙන ටික මං ඔයගොල්ලන්ට කියනවා කියලා ඔයගොල්ලන්ට ලේසියෙන්ම ඒකේ වෙන්නේ මොකද්ද කියන එක ඔයාලට ලේසි ක්‍රමයටත් මං කියලා දෙනවා. හරි. අපි කියවගෙන යමු. බලන්න පළවෙනියට තියෙන මොකද්ද කියලා. වෙලෙන්දෙක් ළඟ විකිණීමට තිබෙන එළවලු වර්ග රූපයෙන් දැක්වෙනවා. බලන්න ලස්සන රූපයක් දාලා තියෙනනේ. හරි. මෙම වෙලෙන්දා ළඟ විකිණීමට තිබෙන එළවලු වර්ග වන්නේ කැරට්, බෝංචි, වට්ටක්කා සහ බණ්ඩක්කා පමණි. මේ අනුව යම්කිසි එළවලු වර්ගයක් ඔහු ළඟ විකිණීමට තිබේද හෝ නැද්ද හෝ යන්න අප නිශ්චිතවම කිව හැකිය. ඉහත දක්වා ඇත්තේ ද්‍රව්‍ය වර්ග කීපයක එකතුවකට උදාහරණයකි. එවැනි එකතුව සමූහයක් ලෙස හැඳින්වේ. දැන් බලන්න වෙලෙන්දා ළඟ තියෙන එළවලු
කැරට් තියනවා කියනවා වට්ටක්ක දෙනවා බෝංචි දෙනවා කියනවා මේ ඔක්කොම මොනවද මේ ඔක්කොම එළවලු කියන සමූහයට ගන්න පුළුවන් නේ එක 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 නම් කිව්වට ඒ ඔක්කොම අපිට ගන්න පුළුවන් සමස්තයක් වශයෙන් සමූහයක් වශයෙන් ඔක්කොම එක ගොඩකට වගේ ගත්තොත් මේ ඔක්කොම මොනවද එළවලු එළවලු කියලා කියන්න පුළුවන් කියලා තමයි කියන්නේ හරි එවැනි එකතුවක් සමූහයක් ලෙස හැඳින්නේ සමූහයක ඇති දෑ පිළිබඳව යම් යම් අධ්‍යයනයන් කිරීමට අපට එදිනදා ජීවිතයේදී සිදුවේ බලන්න පහත දක්වන්නේ සමූහයන් සලකමු කියලා ඔයාලට උදාහරණ කීපයක් දීලා දෙනවා බලන්න ශ්‍රී ලංකාවේ දකුණු පළාත දයත් දිස්ත්‍රික්ක සමූහයක් දකුණු පළාත දයත් දිස්ත්‍රික්ක කිව්ව දිස්ත්‍රික්ක වෙන වෙනම ගන්න පුළුවන්ද බැයිද ගාල්ල මාතර ඔහොම කිය කියා කියන්න පුළුවන් නේද හරි ඊට පස්සේ දෙනවා 1ක් 10ක් අතර ඔත්තේ සංඛ්‍යා එක දහයත් අතර ඔත්තේ සංඛ්‍යා දැන් මොනවද ඔත්තේ සංඛ්‍යා මතක නැති වුණොත් එහෙම මාර වැඩක් වෙන්නේ හරි ඔත්තේ සංඛ්‍යා මම ඔයගොල්ලෝට කිව්වද නැද්ද 6 වසරේදී අපි කතා කරලා තියෙනවා හරි ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදිලා එකක් ඉතුරු වෙන සංඛ්‍යා මොනවද 1 3 5 7 9 යවුවා නේද හරි එතකොට ওই සංඛ්‍යා ටික ලියලා දීලා කියනවා මේ මොකද්ද 1 3 5 7 9 කියන සංඛ්‍යා ටික දීලා ආනම් මේ මොනවද කීව ගමන් ඔයාලට කියන්න පුළුවන් 1 10 7 අතර තියෙන ඔත්තේ සංඛ්‍යා නෙවෙයි කියලා කියන්න පුළුවන් පුළුවන්ද බයිද පුළුවන් හරි බලන්න ඊගාට දෙනවා ඉංග්‍රීසි ඔඩියේ ස්වර අක්ෂර කියලා මහලොකු වැඩක් තියෙනවද නැහැ අපිට කියන්න පුළුවන් ඒ ඊ අයි ඔ යු පුළුවන්ද පුළුවන් හරි මොකක් හරි ගොඩක් තියෙනවා මොනවා හරි දෙයක් තියෙනවා ඒකේ තියෙන දේවල් නිශ්චිතව අපිට අඳුර ගන්න පුළුවන් නිශ්චිතව වෙන් කර ගන්න පුළුවන් නම් ඒකට අපි කියනවා මොකද්ද කුලකයක් කියලා හරි බලන්න යටින් තියෙනවා විවිධ ආකාරයේ දෑ කුලකයට අයත් විය හැකිය ඒ අනුව සංඛ්‍යා භෞතික වස්තුන් ජීවීන් මෙන්ම සංකේතද කුලකයට අයත් විය හැක දැන් ඇහුවොත් බැරි වෙලාවත් කුලක වලට අයත් වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා ඔන්න ඔව කියන්නයි තියෙන්නේ මේ සිංහල පාඩමක් වගේ නේද මේ ගණන්ද කියලා හිතනවානේ හරි බලන්න ඊගාට යම් සමූහයකට අයත් සියලු දෑ ලියා දැක්වීමෙන් හෝ ඒවා නිශ්චිතවම හඳුනාගත හැකි වෙන පරිදි පොදු ලක්ෂණයක් හෝ ලක්ෂණ කීපයක් හෝ ප්‍රකාශ කිරීමෙන් හෝ කුලකයක් හඳුනාගත හැකිය මේ ආකාරයට හඳුනාගත් කුලකයට යම් දෑයක් අයත් වන්නේද නැද්ද යන්න නිශ්චිතවම කිය හැකි කුලකයක තියෙන දේවල් කුලකයට අයත් වෙනවද නැද්ද කියන එකත් හඳුනා ගන්න පුළුවන් කියන එක කියන්නේ හරි. ඕක දැන් ඔය කියවෙන දේවල් තේරුම් නැත්නම් ඔයාලට පුළුවන් දෙය පුතේ මේ වීඩියෝ එක නැවත රිවයින් කරන්න. අහපස්සට අරගෙන බලන්න. මොකද අපි හම්බ වෙන්නේ මේ ඔන්ලයින් නෙමෙයි. මේ වීඩියෝ එක කරද්දී ඔයා මේ වීඩියෝ එක බලන්නේ මේ වීඩියෝ එක කරලා ඉවර වෙච්ච දෙයක්. ඒක නිසා ඔයගොල්ලන්ට ආපහු අරගෙන ඒක බලලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න බැරි වුණොත් මොකද කරන්න ඕනේ? මම ඔයගොල්ලන්ට සෑම වීඩියෝ එකකදීම කියලා තිනවා යම් කිසි ගැටලුවක් ආවොත් මේ පාඩමක් කරනකොට යම් කිසි ගැටලුවක් ආවොත් පාත තියනවා කමෙන්ට් දාන තීරුවක්. ඒ කමෙන්ට් දාන්න තැනට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න. හරි. බලන්න ඊගාට මොකද්ද කියලා කුලකේට අයත්ද? එම කුලකේ අවයව ලෙස හැඳින්නේ. ඕන් කිව දෙකක්. මේ කියවිච්ච සේරෝගේම දැන් මේ සේරම දේවල් වල කැටි කරලා ලඝු කරලා අවසාන ප්‍රතිඵලය මොකද්ද? මොකද්ද අවසාන ප්‍රතිඵලය? ඔය උඩින් තියනවා නේද? මොකද්ද? මෙලෙස නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුක්ත එකතුවක්. යම් කිසි දෙයක් තියෙනවා නිශ්චිතව එකතු කරලා නිශ්චිතව කියන්න පුළුවන් නම් ඒ දෙයට කියනවා අපි කුලකයක් කියලා. හරිද? කුලකයක් කියලා කියනවා. එතකොට මේ කුලකේ ඇතුලේ තියෙන දේවල් කුලකේ ඇතුළේ අපි කියමුකෝ එළවලු කියලා. එළවලු කියන කුලකේ ඇතුළේ තියෙනවා බටු තියෙනවා ගෝවා තියෙනවා මිරිස් කැකිරි කවට්ටක්ක අනම්මනම් ඔක්කොම ಜಾති තියෙනවා. අන්න ඒ දේවල් වලට කියනවා මොනවද? ඒ කුලකේ අවයව කියලා. හරි. යම් කිසි කුලකයක් ගත්තොත් ඒ කුලකේ ඇතුළේ තියෙන දේවල් වලට මොනවද කියන්නේ? අවයව කියලා කියනවා. හරි. ඕක මතකයේ තියාගන්න. හරි.
බලන්න මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකාවේ දකුණු පළාත දාය දිස්ත්‍රික්කවලින් යුත් කුලකේ අවයවයක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හෝ කළුතර දිස්ත්‍රික්කයේ හෝ එම කුලකේ අවයවයක් නොවේ කියලා තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ දෙනවා කුලක සඳහා තවත් උදාහරණ තුනක් පහක් දැක්වේ කියලා දෙනවා. කියවගෙන යන්න ඕනේද? හරි කමන්න කියවගෙන යන්. බිංදුවත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යාවලින් යුත් කුලකය. පුළුවන් ද ගන්න? බිංදුවත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යාව මොනවද? ඉරට්ට. ඕං ඉරට්ටේ සංඛ්‍යා. ඉරට්ටේ ඔත්තේ අඳුර ගන්න විදිය මං කියලා දීලා තිනවා. හරි ඉරට්ටේ. ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදিলা ඉතුරු නැති දේවල්. හරි එහෙනම් මොනවද? 2 4 6 8 10ක් ගත්ත හැකි. එහෙනම් 12ක් ගන්න පුළුවන්ද? 12 ගන්න බෑ. 12 ගන්න බෑ. 12 ගන්න බැරි ඇයි? බිංදුවත් 10ත් අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යාව තමයි අපෙන් අහන්නේ. ඒක නිසා 12 ගන්න පුළුවන්ද? බෑ. බිංදුවත් 10ත් අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යාවල අවයව කියලා කියනවා. මොනවද? අවයව. හරි. ඊට පස්සේ තියෙනවා ADG 5 2 සංකේත වලින් යුත් කුලකය. 2014 වසර තුල ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ මෝටර් රථවලින් යුත් කුලකය. ඊට දැක්කන කුලක වලට අයත් අවයව නිශ්චිතව හඳුනාගත හැකිය. එසේම පාද දෙකන ප්‍රකාශ විමසා බලමු. පන්තියක සිටි ශිෂ්‍යයන්ගෙන් උස සිසුවෝ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෝ ඉහත ප්‍රකාශ වලින් දැක්කන පොදු ලක්ෂණ විද්‍යාත්මක නිසා එවැනි සමූහයන් ද නිශ්චිතවම හඳුනාගත නොහැකි. මොකක්ද ඒ කියන්නේ? දක්ෂ සිසුවෝ කිව්ව. දක්ෂ සිසුවෝ හොයන්න පුළුවන්ද? ඔයාලගේ පන්තියේ දැන් ඉන්න දක්ෂම කවුද කිව්වොත් ආරයා කියනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ මෙයා කියලා. එහෙම කියන්නේ ඇයි? එක්කෙනෙක් එක්කෙනෙකුට වඩා සාපේක්ෂව මොනවා හරි දක්ෂතාවයක් තියෙනවා. අපිට දක්ෂතාවය මනින්න පුළුවන්ද? බෑ. ජනප්‍රිය ගායකයෝ ලංකාවේ ජනප්‍රිය ගායකයෝ කිව්ව පුළුවන්ද? මම කියනවා එක්කෙනෙක්ගේ නම. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා වෙන නමක්. එතකොට දෙන්නම එක නමක් නෙමෙයිනේ, නම් දෙකක්. එතකොට ජනප්‍රිය ගායකයා කවුද කවුද කියලා තෝරන්න පුළුවන්ද? බෑ. අපි යන් දෙකේ එක අභ්‍යාසයට. පහත දැක්වෙන ප්‍රකාශ අභ්‍යාස කොටේ පිටපත් කර ඒවා අතුරින් කුලකය නිශ්චිතව අර්ථ දැක්වෙන ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණද එසේ නොවන ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. ලේසිම ලේසිම එකක්. හරි බලන්න. එක තියෙන 2013 වර්ෂයේ පැවති පහවස ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 100ට වඩා වැඩි ලකුණු ලැබූ සිසුවෝ. පුළුවන්ද? 2013 වර්ෂයේ වෙන ශිෂ්‍යත්ව විභාග තිබිලා තියෙනවද? නෑ. ගෙඩි පිටින්ම ගන්න පුළුවන්. හා මේගොල්ල තමයි 2013 ශිෂ්‍යත්වයට ගියේ. හරි. ඒ ගත්ත කට්ටියකින් අපි ගන්නවා ලකුණු 100ට වඩා වැඩිපුර ගත්ත කට්ටිය. පුළුවන්ද ගන්න? පුළුවන්. ඒ කට්ටිය කුලකයක් විදියට ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් 80ක් 90ක් එම ගත්ත කට්ටිය ගන්නවද? නෑ. 100ෙන් උඩ 100ට වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්ත ඔක්කොමලා එකතු කරලා ගන්න පුළුවන්. අවයව වෙන් වෙන් වශයෙන් වෙන් ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් ඒක කුලකයක් විදියට ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හරි. දෙවෙනියට බලන්න. දක්ෂ ගායකයෝ. දක්ෂ ගායකයෝ කියලා ගන්න පුළුවන්ද? බෑ. ආ ජාමර වීරසිංහට වඩා දමිත් අසංග දක්ෂයි කියලා කියනවා. එහෙම නේද? හරි මේ නම් වශයෙන් කිව්වා නෙමෙයි. හරි එහෙම කියනවනේ. ආ නෑ නෑ. එයාට වඩා මං අරයට කැමති. අරයට වඩා මං මෙයාට කැමති. මෙයාට වඩා අරයා හොඳයි. එහෙම කියනවනේ. ඒකින්ද දක්ෂ ගායකයෝ කියන එක කුලකයක් විදියට ගන්න පුළුවන්ද? ගන්න බෑ. එහෙනම් ඒ ප්‍රකාශයේ වැරදි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිව්වොත් මේ වෙන් කරලා ගන්න පුළුවන්ද බැයිද? දිස්ත්‍රික්ක කියන්නේ ලෙබනනේ එහෙමත් අහුවෙනවද? ඉන්දියාවේ එහෙමත් අහුවෙනවද? නෑනේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිව්වොත් ශ්‍රී ලංකාව ඇතුළත තියෙන දිස්ත්‍රික්ක ඔක්කොම කුලකයක් විදියට ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හරි එහෙනම් ඒ ප්‍රකාශයේ හරි. ඊට පස්සේ කියනවා ලස්සන මල්. ලස්සන මල්. ලස්සන මල් පුළුවන්ද? දැන් කියනවා එක්කෙනෙක් කියනවා රෝස මල ලස්සනයි. අනිත් එක්කෙනා කියනවා නෑ නෑ ඊට වඩා වද මල ලස්සනයිනේ කියනවා. එතකොට පුළුවන්ද ලස්සන මල් තෝරන්න? ඒ මේ සම්මජ්ජාතියකදී ලස්සන මල් තෝරන්න බෑ. හරි එහෙනම් ඒක ගන්න බෑ. ඒ ප්‍රකාශයේ වැරදි. වාසනාවන්ත මිනිස්සු. වාසනාවන්ත මිනිස්සු පුළුවන්ද? කියනවා මම වාසනාවන්තයි කියනවා. තව එක්කෙනෙක් කියනවා නෑ 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 මම වාසනාවන්තයි. එහෙම පුළුවන්ද? බෑ 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 බෑ. එහෙනම් වාසනාවන්ත මිනිස්සු තෝරන්න පුළුවන්ද? සමස්තයක් විදියට ගත්තොත් හිඟන්නත් එක්තරා වාසනාවන්තෙක්. එහෙමද? ඔව් ඔව්. ඌට ප්‍රශ්න නෑනේ. ප්‍රශ්න තියනවද? හිඟන්නට ප්‍රශ්න තියනවද? නෑ. ආම්බ වෙන දෙයක් කාලා ඌ බාඩුවේ ඉන්නවා. අපිට වගේ ප්‍රශ්න තියනවද? ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න පොත් පාඩම් ගන්න එහෙම තියනවද? නෑ නෑ. ඌට කිසි ප්‍රශ්නයක් නෑ. ඌ ඒ ඉන්නවා දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ඌ ඉන්නවා. හරි.
බලන්න 6 වෙනි දේ දෙනවා බිංදුවත් 54 අතර 6 හි ගුණාකාර පුළුවන්ද බිංදුවත් 54 අතර 6 හි ගුණාකාර වෙන් කරන්න පුළුවන්ද අපෝ පුළුවන් හරි ඊට පස්සේ බලන්න කුලකයන් ලියා දැක්වීම තාම බෝඩ් එකේ කිසිම දෙයක් ලිව්වේ නැහැ හරි හරි කමන්නේ බලන්න කුලකයන් ලියා දැක්විය හැකි ආකාර දෙකක් පිළිබඳව දැන් අපි ඉගෙන ගනිමු කුලකයක අවයව සංගල වරහන තුල ලිවීමෙන් කුලකේ ලියා දැක්වීම හරි කැපිටල් ඉංග්‍රීසි අක්ෂර භාවිතා කෙරේ මොකක්ද ඒ කියන්නේ කුලකයක් නම් කිරීමට සාමාන්‍යයෙන් කැපිටල් අක්ෂර භාවිතා කෙරෙනවාලු A සමානයි මේ මේ කුලකේ B සමානයි මේ කුලකේ ආන් එහෙම මුලින් දාන අකුර කැපිටල් වෙන්න ඕනේ ඔව මතක තියාගන්න ඕනේ කුලක ලියනකොට ඔයගොල්ලොන්ට වැදගත් වෙනවා දැන් මම අභ්‍යාස කරනකොට ඔය ඔක්කොම ලියනවා එතකන් ඔයගොල්ලෝගේ මතකේ තියාගන්නයි තියෙන්නේ මේකේ ගාන කියලා හදන්න දෙයක් නැහැ නේ ඒ නිසා තමයි මේ පාඩම වගේ කියන්නේ නැහැ සමහර කෙනෙකුට ආපුසි කියලා තිදෙනවා ඉතින් එහෙම ඉතින් කිව්වට කරන්න දෙයක් තියනවද කරන්න දෙයක් නැහැ ඉතින් අහගෙන ඉන්න වෙනවා ඉතින් මොකද්ද කරන්නේ මේ පාඩමට දීලා තියෙන දේ නේද ඔයගොල්ලෝගේ අභ්‍යාස පොත තමයි මේ තියෙන්නේ මේක ළමයි මෙහෙමයි දැන් මේක ඔයගොල්ලොන්ට මේ පෙළ පොතේ තියෙන දේවල් තමයි නැවත නැවත ඔයගොල්ලෝගේ ट्यूशन करने गुरुवारो याला की स्कूले गुरुवारो कोहमत में क्या कराने नेता कोई कोल्लों के दान ने किए ने काटे सहम देना हम कराने में तीन सिद्धांत में तो माय हेड में इट कराने में तीन सिद्धांत में तो माय में क्या वेनसाक के ना द वेनसाक के ना कुल के किए ने का वेनसे ना द ना कुल के आवे आवे किए ने का वेनसे ना एम वेनसे ना कुल के लिया ने वारहां तो ले किए ने का वेनसे ना द ना वेन रूपे का किए ने का मुकद्दे की वेन रूपे एम क्या ने बा मुकद्दे वेन रूपे आ किए ने का महारगम वचने කුලකේ සලකා බලමු එම කුලකේ B ලෙස නම් කරමු ඕන් දීලා තියෙනවා B සමානයි මාර්ගම යන වචනේ ඇති අකුරු කියලා වරහන් ඇතුලේ ලියන්න පුළුවන් නැත්නම් B සමානයි මාර්ගම කියලා අකුරු වෙන වෙනම ලියලා ඒ කුලකේ ලියන්න පුළුවන් ওই දෙකම ලියුවට ලකුණු ලැබෙනවා ලැබෙනවා ලකුණු ලැබෙනවා හරි B කුලකේ අවය සංගරවලා තුල ලිවීමෙන් B කුලකේ ලියා දක්වමු කියලා දීලා තියෙනවා බලන්න මේදී ම යන අවය අවේ එක්වරක් පමණ ලියනු ලැබේ මොකක්ද ඒ කියන්නේ ඒ කුලකයන් ලියනවා නම් එකම වචන දෙපාරක් ලියනවාද එකම අකුර දෙපාරක් ලියන්නේ නෑ ඔය කරුණු ටික මතක තියාගන්න ඕනේ හරි ඉදිරියට යනකොට ඔයගොල්ලන්ට ඒවා අවශ්‍ය වෙනවා බලන්න එහා පිටුර ගිහිල්ලා කුලකයක අවය අව සංගල වරණ තුන ලියා දැක්වීමෙන් කුලකයන් ලිවීමේදී එක් අවය අවයක් එක්වරක් පමණක් ලියනු ලැබේ හරි කුලකයට අයත් අවයව නිශ්චිතව හඳුනාගත හැකි වූ පොදු ලක්ෂණ මගින් ලියා දැක්වීම බලන්න කුලකයට අයත් අවයව සියල්ල නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණ සංගල වරණත් තුල ලිවීමෙන්ද කුලකේ ලියා දැක්විය හැකිය බලන්න 1 10 අතර ඉරට්ටේ සංඛ්‍යාවලින් යුත් කුලකය
ඊටසෙ වරාණ ඇතුලේ ලියලා තිනවා 1 10 අතර ඉරට්ටේ සංඛ්‍යා කියලා ලියන්නත් පුළුවන් නැත්නම් 1 10 අතර ඉරට්ටේ සංඛ්‍යා ටික මොකද්ද 2 4 6 8 කියලා ලියන්න එහෙම ලියන්නත් පුළුවන් හරි ඊටසෙ ඕන් තව එකක් තියෙනවා 2014 වෙන විට හඳුනාගත් ශ්‍රී ලංකාවේ කුරුණු වර්ග කියලා හරි ඒකත් හරි මෙවැනි කුරුළු වර්ග විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ඒ කුරුළු වර්ග සියල්ල සංගල වරාණ තුල ලිවීමෙන් කුලකේ ලියා දැක්වීම අපහසුයි අපහසුයිනේ කුරුල්ල කියලා කිව්ව 2014 දී ආවේනික කුරුල්ල කිව්ව කීයක් ලියන්නද අකුරු කීයද මුළු පොතම ඉවර වෙනව කුලකේ ලියලා ඉවර වෙනවා එහෙම ලියන එක අපහසුයි කියන එකයි කියන්නේ හරි ඊට පස්සේ මොකද තියන්නේ බිඳුවට වඩා විශාල ඔත්තේ සංඛ්‍යාවලින් යුත් බිඳුවට වඩා විශාල ඔත්තේ සංඛ්‍යාවලින් යුත් කුලකේ සලකන්න ඒ බිඳුවට වඩා විශාල ඔත්තේ සංඛ්‍යා කියලා වරහණක් ඇතුලේ ලියන්න පුළුවන්. නමුත් ඒක අපිට ලියලා ඉවර කරන්න පුළුවන්ද? ලියලා ඉවර කරන්න බෑ. මේක අනන්තයට යනකල් ලියාගෙන ලියාගෙන යන්න වෙනවා. ඒතර කිව්වා වගේ තව පුතක් ගන්න වෙනවා. ඒ කුලකේ ලියන්න. එහෙම හරියන්නේ නැහැ. හරි. බලන්න කුලකේක අවයව යම් පටිපාටියකින් හඳුනාගත හැකි විට ඒ පටිපාටියට අනුව දැක්වෙන පළමු අවයව කීපයේ සංගල වරහන් තුල ලියා ඉතිරි අවයව ඇති බව හැඟවීමට 33ක් යොදනු ලැබේ. එහෙම ඒවට මොකද කරනවා කියන්නේ? අපි කිව්වොත් බිඳුවේ ඉඳන් ඉදිරියට ඇති බිඳුවේ සිට විශාල ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කියලා කියනවා. කිව්වට පස්සේ අපි ලියනවා 1 3 5 කියලා දාලා 33ක් තියෙනවා. ඒ 33 තියන්නේ ඇයි? ඉදිරියට තව තියෙනවා කියන්න බලන්න ඔයාලට උදාහරණයක්ත් දීලා තියෙනවා. මේ අනුව දඩ නිකිල කුලකය 1 2 3 4 33ක් දාලා ලෙස ලිවිය හැකිය කියලා දාලා තියෙනවා. එහෙත් 2014 වෙනට හඳුනාගත හැකි ශ්‍රී ලංකාවේ ආවිනික ගුරුඩු වර්ග වලින් යුත් කුලකේ අවයව පටිපාටියක් අනුව ලියා දැක්විය නොහැකි බැවින් මේ ආකාරයට ලිවිය නොහැක කියලා තියෙනවා. ඇයි ඒ? කුරුල්ලන්ගේ නම් එකිනෙකට වෙනස්. ඒක නිසා අපිට මේ විදිහට ලියන්න පුළුවන්ද? එහෙම ලියන්න බෑ. එතකොට අපි මොකද්ද කරන්නේ? 2014 ට ආවේනික කුරුළු වර්ග කියලා දැම්මා දෙපැත්තෙන් දැම්මා සංගල වරහණක් වැඩේ ඉවරයි. හරි. බලන්න නිදසුනක් තියෙනවා. ඒ සමානයි 0.15 අතර ඇති ප්‍රථමක සංඛ්‍යා නම් ඒ කුලකේ අවයව සංගල වරහණක් තුල ලිවීමෙන් කුලකේ ලියා දක්වන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හරි දෙවැනි එක බලන්න. 1 හා 17 ඒ කුලකේ අවයව වන්නේද කියලා අහනවා. හරි. බලන්න යටින් දීලා තියෙනවා පළවෙනි එකට මොකද්ද උත්තරේ ප්‍රථමක සංඛ්‍යා ටික ඔන්න දීලා තියෙනවා බලන්න 2 3 5 7 11 13 හරි දුන්නද 0.15 අතර ප්‍රථමක සංඛ්‍යා ටික ලිව්වද නැද්ද ලිව්වා ඊට පස්සේ කියනවා අපිට කියනවා මොකද්ද 1 17 ඒ කුලකේ අවයවයක්ද කියලා තමයි අහන්නේ ඒ කියන්නේ ඒ කුලකේ ඇතුලේ ඒක කියවෙන්න තිබුණාද කියන එකනේ අහන්නේ හරි බලන්න කියවෙනවද කියලා 17ක් කියවෙනවද නැහැ එනම් මේක තියනවා 1 යනු ප්‍රථමක සංඛ්‍යාවක් නොවන බැවින් සහ 17 යනු 15ට වඩා අඩු විශාල ප්‍රථමක සංඛ්‍යාවක් බැවින් ඒවා ඒ කුලකයට අයත් නොවේ. එබැවින් 1 හෝ 17 ඒහි අවයව නොවේ. 1වත් 17වත් මේ කුලකයේ ඇතුළේ ලියවිලා තියෙනවද? නෑ. ඒකින් දා ඒකේ අවයව වෙන්නේ නෑ. හරි. නිදසුන දෙක බලන්න. B 3හි ගුණාකාර වන ධන නිකිල යන කුලකේ අවයව සංගල වරහණ තුල ලිවීමෙන් කුලකේ ලියා දක්වන්න කියලා තියෙනවා බලන්න B කුලකේ ලියලා තියෙනවා 3 6 9 12 15 18 දාලා 33ක් දාලා තියෙනවා ඇයි ඒ ඉස්සරහට තව ලියාගෙන යන්න තියෙන නිසා හරි හරි ඊගාවට ඔයගොල්ලන්ට දැන් ඔය කුලකවල කුලක හඳුන්වන එක ක්‍රමයක් කිව්වා සංගල වරහණ තුල කුලක ලියන්න පුළුවන් කියලා. හරි ඊගාව ක්‍රමේ මොකද්ද? බලන්න ඊගාව ක්‍රමේ කුලකයක් වෙන් රූප සටහනකින් නිරූපණය කිරීම. ඔන්න ඊගාව ක්‍රමේ. ඊගා ක්‍රමේ මොකද්ද? වෙන් රූප සටහනකින් දැක්වීම. බලන්න කියවගෙන යන්න. ඒ සමානයි 1 සිට 10 තෙක් වූ ඉරට්ටේ සංඛ්‍යා යන කුලකෙයි අවයව ලියමු. ඔන්න ලියලා තියෙනවා අවයව වරහන් ඇතුලේ. ඊට පස්සේ තියෙනවා කුලකයේ අවයව සියල්ල රූපේ දක්වන පරිදි සංෘත රූපයක් තුල ලියා දක්වමු. ඔන්න රවුමක් ඇඳලා ඒ රවුමාසෙට ඒ අංක ටික සේරම දාලා ඊතලයක් ගහලා ඒ අකුර කියලා ගහලා තියනවා නේද? කොහොමද ලියලා තියෙන්නේ? ඒ කියලා දැම්මා ඊතලයක් ගැවුවා බින් රවුමක් ඇඳලා 2 4
हाय अट दहाय ओंगोम दाला तीनों नहीं ने हरी मेरे से कुल के कावे अब सांगुत रूपया तुलनिया देख पूविते इवेनी रूपया वेन रूपया वे हरी वेन रूप सटाना यानु वेन हाथों नो नल बे मेहम लिएने कर किए ना वेन रूप सटाना के दाख कोनो किए ला हरी बालमु इस साल किए ने आम कुल के सांगुत रूपया मगिन देख क्वी में कुल के वेन रूप सटाना मगिन निरूपने किरी मले साधु नो नल बे हरी बे में काउ दो इन्नो बालन काउ द किए ला මේ අයරින් කුලකයක් සංගත රූපයක් ඇසුරෙන් දැක්වීම ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන්නම් ගණිතඥයා විසින් හඳුන්වා දෙන ලදී. කියන වෙන් රූප සටහනක් කියන්නේ ඇයි? මේක හොයාගත්තේ කවුද? මේක හොයාගත්තේ ජෝන් වෙන් කියන ගණිතඥයා. ඒ මහත්තයා තමයි ඒක හොයාගෙන තියන්නේ. එතකොට එයාට ගෞරවයක් විදිහට තමයි මේකට දාලා තියෙන්නේ වෙන් රූප සටහන කියලා. ජෝන් වෙන් කියන එකේ වෙන් කියන කැලල අරගෙන තමයි වෙන් රූප සටහනක් කියලා දාලා තියෙන්නේ. එයා හොයාගත්ත නිසා. හරි. අමතක වෙයිද ඔක? අමතක වෙන්න විදියක් නැහැ. හරි. අමතකුණක් කරන්න දෙයක් උත් නැහැ. හරි. බලන්න කුලකයා ජ්‍යාමිතික ආකාරයෙන් නිරූපණය කිරීම කුලක ආශ්‍රිත ගැටලු විසඳීමේදී මහත් ප්‍රයෝජනවත් වේ. ඔහුට ගරු කිරීමක් ලෙස මෙම සංගත රූපය ඔහුගේ නමින් වෙන් රූප සටහනක් යන වෙන් නම් කරන ලදී. අර මං කීව කතාවම තමයි. බලන්න නිදසුන දීලා තියෙනවා. බලන්න නිදසුන් දෙකක් දීලා තියෙනවා. හරි. කියවනියම් මෙහි පී නම් කුලකයක් වෙන් රූප සටහනකින් දක්වා ඇත. තියෙනවද? තියෙනවා. පී කුලකේ ආවයව සංගලවරාන් තුල ලිවීමෙන් පී කුලකේ ලියා දක්වන්න. බලන්න යටින් ලියලා තියෙනවා. පී සමානයි 1 4 9 16 5 25 කියලා තියෙනවා. හරි. දෙවෙනි එක මොකද්ද? पी कुल के आवया निश्चित हंदनागत है कि पोदु लक्षण अंक मगिन पी कुल के लिया दक्वन्न मुकद्द कियन्ने मे दीला दीना अंक मोनवद केनेकने अहन्ने ओन दीला दीना देवनेट पी समानाय 1 सिट 25 सम चतुरस्र संख्या किला दीला तीनवा हरि निदसुन देख बलन्न एकत ए विधियमय 1 सिट 9 तक धनपूर्ण संख्या कुलकयक वे මෙම කුලකේ අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් කුලකේ ලියා දක්වන්න. බලන්න ලියලා තියෙනවද? 1 සිට 9 තෙක් ධනපූර්ණ සංඛ්‍යා කියලා ලියලා තියෙනවා. ඒක නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් ලක්ෂණේ ඒක. හරි. අවයව සංගල වරාණතුල ලිවීමෙන් ඒ කුලකේ ලියා දක්වන්න. සංගල වරාණතුල ලියන්න පුළුවන්ද බැයිද? ධනපූර්ණ සංඛ්‍යා ලියාගෙන ලියානේ යන්නයි තියෙන්නේ අප්පා. පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ කුලකේ වෙන් රූප සටහනක් මගින් නිරූපණය ගන්න. රවුමක් ඇඳා දැම්මයි අංග ටිකේකට ලිව්වා ඉවරයි. හරියන්න දෙකේ දෙක අභ්‍යාසයට. හරි. දෙකේ දෙක අභ්‍යාසයේ මොකද්ද පළවෙනියටම දීලා තියෙන්නේ? පහත දී ඇති එක් එක් කුලකේ අවයව සියල්ල සංකරවනානතුර ලිවීමෙන් කුලකේ ලියා දක්වන්න. හරිම ලේසි අප්පා මේ එව්ව මේ මේක බෝඩ් එකේ ලියන්න දෙයක් නැහැනේ. बोर्ड के लिए अंडे आते हैं ना तो बालंड ए समान है इतने ना सातीए दावस ऐना मगत क्या ने ए समान है दम्मा बराहने संदुदांग का हलवा था बता दे ब्राह्मण जी से कुला दे क्या दम्मा बहुआ बराहने ये बराए पाले निकालने तब देवनी के बाद बिंदु अध्याया तादर है प्रथम का संख्या बी दम्मा समान है बिंदु अध्या� रेडी के दागने यान नहीं थी अन्ने नहीं थे हरे बालंड बिंदु दाया तत्तर दिए ने प्रथम का संख्या मना दे देख तूने पाहा हाथे इतना नहीं थे इतना ही आइए दाया टेन काम भीतर आई थी अन्ने हरे इगार बालंड सी अगरे दिना बिंदु आत विसिपा हातरे हातरे ही गुनाकार है हातरे ही गुनाकार है सी समान है हातरे ही गुनाकार मुना दे हातरे आटे दोला दासे इगाड़े हरे ये तो नहीं आ विश्व पुलवां इगाड़े विश्व हातरे पुलवां दम्मा बराहने इवराई और न कुल क्या तुले इवराई हरे दर हरे इगाड़े देर माँ डी हरे सारे याना वचन ये आकुरु केला देना और न होता है ओके मोन मोन देने बालंड एक मोन देने डी आकुरें हरे सारे
डी समानाई वरान क्या हुआ हायान्न कमा रायान्न सायान्न आयत रायान्न एमदे ने 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 एक का माकुर देपारा कभी कुलगया के तो ले लिए नवादे लिया ने ने ये ना मेर रायान्न आवश्यक है ने ये ना हार स हायान्न रायान्न सायान्न वितर आई डी किया ने कुलगया डे आयत वेन्ने हर ईगाड़ बरांडे ये कुरें दिना बासना आई तो पलाते डिस्ट्रिक्ट पुलवांडे पुलवांग हर ईगाड़ दिन वा देखो ये बासना आई तो पलाते डिस्ट्रिक्ट लिया ने की इल्ला संपूर्ण पिटुआ में इवर वे ये है मदर ये वाई वो आप इधर ने हर एफ समान है बीसी एक हार से दोला संख्या वे इलाका बीसी एक විසියක් දාස් හාරසිය දොළහද ඒක වෙන් කරලා තියෙන නේද හරි විසියක කියලා වෙනම තියලා හාරසිය දොළහ වෙනම තියෙනවා විසියක් දාස් හාරසිය දොළහ කියලා කියන්නත් පුළුවන් නැත්නම් විසියකයි හාරසිය දොළහයි කියලා කියන්නත් පුළුවන් කොහොම හරි කමන්න ඒ දීලා තියෙන සංඛ්‍යාවේ මොනවද ඉලක්කම් ටික කුලකයක් විදිහට ගන්න කියලා කියනවා බලන්න ඕම් මම මේකටම දාන්නම් හරි කොහොමද ඒක තියෙන්නේ ඒක තියෙන්නේ F අකුරෙන් F F සමානයි මොකද්ද देख कती है ना माँ, एक कती है ना माँ, आय मुकद्दे, हाथरा ती है ना माँ, आय दिए ना मुकद्दे, एक का, लावड़े, देख का, हरी, दम बालाने मे के मे लेना ती है ना विद्या हरी द, मे लेना ती है ना विद्या हरी द, मे के मे एक का आयन कांड बुलंद भाई द, पुलु आंगे एक का ताने का ती है ना मे देख का आयन कांड बुलंद भाई द, पुलु आंगे ये मे तो ना देखा तीनों है ना मैं मेरी कभी तरह आई एफ याना कुल के एट लिया अंडा पुलवा मैं मेरे में लिया गांडे ओने तेरो ना दे हरी इगार बालांडे तेरा जी या कुरेंगे कैसे के दाये देख क्या थी हाय ए गुनाकार जी या कुरे मुकद्दी ने के इंदा किया दाब का दाये देख तीन हाय ए गुनाकार मोना आदे हाय भी तरह आई ने दोलहा बे ये दहाई डॉडा वैडी निसा हरे बालाने बी एक्शन इन दिनों यह तो दी यह तो कुलकवल डानु है पाठ देख कर प्रकाश सत्य हो असत्य बावदे संधान करांडे बालाने सेनसुरादा एकुलके आवे आवे की सेनसुरादा के ने के एकुलके आवे आवे आते सत्य दावस के ने कट सेनसुरादा यह तो इन्होंने ये ना ये प्रकाश आर्द्र वर्दी दे हरी හරි ඊගාවට බලන්න දෙක තියෙනවා පයන්න දාලා D කුලකේ අවයවයේ කි මොකද්ද D කුලකේ මොකද්ද D කුලකේ තියෙනවා හර සර කියන වචනේනේ තියෙන්නේ එහෙනම් පයන්න තියෙනවද ඒකේ නෑ එහෙනම් ඒ ප්‍රකාශයේ අර්ධ වැරදිද වැරදි හරි ඊගාවට තියෙනවා C කුලකේ සියලු අවයව ඉරට්ටේ සංඛ්‍යාවේ C කුලකය බලන්න 0.25 අතර හතරෙහි ගුණාකාර हाथर है गुनाकार क्या ने हाथर आटे दोला दासे विस्से पीसी हाथर है इन्हन देखें बेदिला इतुरु है ना दे इतुरु है ना इन्हन के वह इराटे संख्या तो नहीं दे इराटे संख्या इन्हन के प्रकाश हरी दे वर्दी दे हरी हरी इगा आटे ने यहाँ पे तो बिठो दे तीन वा हाथर एक ऐसी जो दहाई ते कहती तूने ही ओ ने म गुनाकार या जी कुल के अवे अवे आक्वे मुकादे एक ऐसी जो दहाई ते कहती तूने गुणाकार बलांड जी वर्ड केला तीन मुकाद हाय गुणाकार ने हाय गुणाकार क्या ने हाय हाय वितराय ने हुए ने एनां केला तीन वा एक ऐसी ने दाहे ते ऐति तूने ही ओ ने म गुणाकार या खाए कुल के अवे अवे आक वेन मालू वेन वादे तूने ही ओ ने म गुणाकार या तूने हाय नामे हाय आहुए ना नमु तूना आहु आई थी वेन वादे ने नामे आई थी वेन वादे නෑ එනං ඒ ප්‍රකාශය හරිද වැරදිද වැරදි මොකද්ද 1 1 11 ඇති 3හි ඕනෑම ගුණාකාරය G කුලකේ අවයවය වේ කියලා තියෙන. එහෙම වෙනවද? වෙන්නේ නෑ. හරි. හරි බලන්න දෙවෙනියට තියෙනවා D ඇති 1 1 කුලකය අවයව සියල්ල සංගල වරහන් තුල ලියා දැක්වීමෙන් කුලකේ දක්වන්න. මොකද්ද කියලා තියෙන්නේ? අවයව සියල්ල සංකර වලාන තුල ලියලා කුලකේ දක්වන්න තියනවලු ඊගාට තියන වෙන් රූප සටහනකින් නිරූපණය කරන්න කියලා තියෙනවා මේ විදිහට ලියලා දාන්න තියනවා වෙන් රූප සටහනක දාන්නත් කියලා තියෙනවා හරි බලන්න ලියන්න තියෙන්නේ මොනවද කියලා
බලන්න p අකුරෙන් දෙනවා p සමානයි 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා මොනවාද ප්‍රථමක සංඛ්‍යා හරි මේ මේමයි කියන්නේ p සමානයි p සමානයි ඔන්න සංගල වරහන ඇතුළ ලිව්වා මොනවාද 2 3 5 7 කියලා තියෙන්නේ 10ට අඩු එහෙනම් ඊගාඩ ගන්න පුළුවන්ද 11ම ගන්න පුළුවන්ද බෑ එහෙනම් ඔන්න වරහණක් ඇතුළේ ලිව්වා ඊට පස්සේ ලිව්වා ඔන්න වෙන් රූප සටහන රවුමක් ඇඳා ඊතලයක් දැම්මා මෙන්න p p කියන කුලකයේ වෙන්න ලිව්වා 2 3 5 7 ඔහොම ලියන්න පුළුවන් මෙව අතරේ ක්‍රමා දානවාද එව අතරේ ක්‍රමා දාන්නේ නෑ හරි බලන්න q අක්ෂරේ q සමානයි දේ දුන්නේ ඇති වර්ණ දන්නවද නිල් කහ රතු සුදු තැඹිලිද ඈ ඉන්ඩිගෝ එහෙම තියනා නේද නිල් කහ රතු සුදු තැඹිලි හරි ඊගාට තියෙන මොනවද දේ දුන්නට ඇති වර්ණ මොනවද තියනා නේද අර කතාව මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ රන් තැඹිලි කඩන කොල්ලා මොන ඉබ්බෙද දකින්න කියන්නේ නිල් ඉබ්බෙක් දකි හරි මොනවාද රතු තැඹිලි කහ කොළ අය මොනවාද හරි ලියාගෙන යන්න රතු තැඹිලි කහ කොළ नील इंडिगो दाम ඔන්න දේ දුන්නේ වර්ණ ටික හරිද ඔය ටිකම මේක අස්සට දාලා මෙතන මොකක්ද දාන්නේ q මෙතනට q හරි ඊගාට මොකද්ද number n u m b e r කියන එකේ වචනේ අකුරු මේ විදිහට ලියන්න තියෙන මන් ලියන්න යන්නේ හරි s අකුරෙන් දෙනවා බිංදුවත් හතත් අතර ඇති පූර්ණ සංඛ්‍යා බිංදුවත් හතත් අතර ඇති පූර්ණ සංඛ්‍යා මොනවද 1 2 3 4 ඕ පූර්ණ සංඛ්‍යා බැරි වුණොත් එහෙම ඕක ලියලා හමාරයි හරි ඊට පස්සේ තියෙනවා t අකුරෙන් දකුණු පළාතේ දිස්ත්‍රික්ක දකුණු පළාතේ දිස්ත්‍රික්ක ටික ලියාගෙන ලියාගෙන යන්නයි තියෙන්නේ හරි ඊගාට මොකද්ද ඊගාට තියෙන්නේ මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ බලන්න k සමානයි 4 8 12 16 20 k කුලක වෙන් රූප සටහනකින් නිරූපණය කරන්නලු අනේ හරීම ලේසි අපෝ ඒ අකුරු ටික ඔක්කොම රවුමක් ඇඳලා k අකුරු දාලා ලියන්නයි තියෙන්නේ අවයව නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් k කුලකේ ලියා දක්වන්න මොකද්ද ඔය දීලා තියෙන්නේ k කුලකේ බිංදුවත් 20 අතර ඇති මොනවද 4 ගුණාකාර 4 ගුණාකාර නෙමෙයිද හතරේ ගුණාකාර වරහන ලිව්වා බිංදුවත් 20ත් අතර හතරේ ගුණාකාර එච්චරයි හරි බලන්න හතර වෙනියට තියෙන මොකද්ද කියලා වෙන් රූප සටහනකින් x කුලකේ නිරූපණය කර ඇත තියනවද තියනවා තියනවා ඉංග්‍රීසි අකුරු ටිකක් තියනවා නේද බලන්න තිරේ හරි x කුලකේ අවයව සංගල වරහන තුල ලිවීමෙන් කුලකේ ලියා දක්වන්න x කුලකේ අවයව ලියන්න කියලා තියෙන්නේ මේ වගේ සංගල වරහන දැම්මා ලිව්වා අවයව ටික හරි අවයව නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් x කුලකේ ලියා දක්වන්න මොනවද ඔය තියෙන්නේ මොනවද ඔය ලියලා තියෙන්නේ a e i o u vowel letters මොනවද ස්වර අක්ෂර ඉංග්‍රීසි භාෂාවේ ස්වර අක්ෂර ටික තමයි ඔයාලට දීලා තියෙන්නේ හරි එහෙනම් මොකද්ද කියන්නේ k සමානයි වරහන දැම්මා ඉංග්‍රීසි ස්වර අක්ෂර කියලා ලිව්වා එච්චරයි හරි ඊගාට මොකද්ද තියෙන්නේ පස්වෙනි ගාන 6ත් 25ත් අතර 5 ගුණාකාර 6ත් 25ත් අතර 5 ගුණාකාර යන කුලකේ නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වන්න. මොකද්ද පොදු ලක්ෂණය? 5 ගුණාකාර. මොකද්ද? ඕකම තමයි ලියන්න තියෙන්නේ. 6ත් 25ත් අතර 5 ගුණාකාර දැම්ම දෙපැත්තෙන් වරහණ දැම්මා ඉවරයි. ඊට පස්සේ අවයව සියල්ල සංගර වරහණ තුල ලිවීමෙන් කුලකේ ලියා දක්වන්න. කොහොමද ලියන්න තියෙන්නේ? එහෙනම් පහ ගන්න පුළුවන්ද? පහ ගන්න පහ කියන එක ගන්න පුළුවන්ද බෑ ඇයි 6 ඉඳන් තියෙන්නේ 6ත් 26 සිට 25 දක්වා 5 ගුණාකාර හරි 5 ගුණාකාර මොකක්ද අක්ෂරේ මේකේ
अक्षर या दीला ने मांग एक्स किया लगा नंग हरी एक्स एक्स किया लग कुल क्या उन्नत लियान देने हायत विषय पहल तत्तरा पहे गुनाकार नंगे ना मनादे दाहाये पहले वे बीस मैं के दिया ने मगादे विषय पहल आतरा किया लगा ना विषय पहल गांडे बुलान्दे विषय पहल गांडे बे ऐ हायत विषय पहल आतरा किया लगा दिया ने नतंग किया लगा दिबोत हाये सी द विषय पहल दाक्वा किया लगा दिबोत मैं तंड विषय पहल नवा दनादे एना वा हरी බලන්න නී ගාවට අවයව සියල්ල සංග්‍රහ වලා තුන ලිවීමෙන් කුල කෙලියා දක්වන්න මෙන්න ලියලා තියෙනවා හරි ඊනසෙ වෙන් රූප සටහනකින් නිරූපණය ගන්න මේකම මේක ලියන්න දෙන ඕන රවුමෙන්දා 10 15 20 ඔන්න වෙන් රූප සටහනකින් ඇන්දා හරි බලන්න ඔයාලගේ පාඩම ඉවරයි අමාරුයිද අමාරුයිද නෑ 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 අපි හරි අමාරුයි අහගෙනම ඉඳලා එහෙමද හරි අමාරුයි අහගෙනම ඉඳලා එහෙමද එහෙමත් හිතෙන්න පුළුවන් සමහර දරුවෙකුට හරි ඔයාලගේ හතවසරේ පෙළ පොතේ දෙවැනි පාඩමත් මෙතනින් අවසానයි හරි කුලක කියන පාඩමේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් දුවේ පුතේ අනිවාර්යෙන්ම යට තියෙනවා කමෙන්ට් දාන්න තීරුවක් ඒ කමෙන්ට් දාන තීරුවට ගිහිල්ලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලට ඇති වුණ ගැටලුව මොකද්ද කියලා හරි ඔයගොල්ලන්ට මං හිතනවා දැන් අර මුලින්ම කිවි ඔයාලට හැකි වෙනවා කියලා ආන් ඒ දේවල් ඔයාලට පුළුවන් වෙනවා ඇති කියලා මං හිතනවා වෙන් රූප සටහනක් කියන එක ඔයාලා දන්නවද දන්නවා සංගල වරහණන් තුල අවයව ලියනවා කියන එක දන්නවද කුලකයක් කියන එක දන්නවද ඕම් ඔය ටික දන්නවා නම් ඔයාලට මේ පාඩම සිම්පල් හරි මේ පාඩම ඔයාලට මේ දීලා තියෙන බේසික්ම දේවල් ඔయిత වඩා දේවල් ඔයගොල්ලන්ට අටවසරට යනකොට තියෙනවා හරි මේක පැහැදිලිව ඉගෙන ගත්ත කියන්නේ පුතේ ඔයගොල්ලන්ට ඉස්සරහට යනකොට ආය අමුතෙන් මේකේ බේසික් දේවල් ඉගෙන ගන්න තියෙනවද ඉගෙන ගන්න දෙයක් නැහැ. හරි. ඒක නිසා තමයි මේ මූලික සිද්ධාන්ත ටික පැහැදිලිව ඉගෙන ගන්න කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඉතින් ඒ විදිහට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි නම් මේ හතවසරේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වුනේ නැත්නම් ඔයාගේ යාළුවන්වත් මේ වීඩියෝ ෂෙයා කරලා දැනුවත් කරන්න. ඉතින් වීඩියෝ එක ලින්ක් එකක් ෂෙයා කරන්න දන්නේ නැති දරුවේ මේ වෙනකොට හොයා ගන්නවත් බැරි තරම් ඇයියේ. ඔයගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් කරන්නේ ඔක්කොම මොනවගෙන්ද? සර්ලා එවන लिंक वाली हरी आगे मे वीडियो लिंक धनवाद करवल मेमाईगे अपे पेलपोत बे मे सर के करवा पाड़ संबंध तपिट पाड़ आवरण पुलवा इसकोले गिगनकोर बेरवीचदेव मे दीवा बलागंड पुलवां के धनवाद करे वगेमाईगोलों इसकोले हाई वसर पूंजांगा मल्ले इन वनागोलों धनवाद एगोलों पेलपोत संपूर्ण आवरणे कर्लिए वीडियो तक संबंध गणांग विषय लेसिम विषय हर वैड कथा अंडावश्यनागोलो कथा पूर्ण संख्या मत गणित कर्म की पाड़म हरिम लेसी हतवसर पाड़म गणा विषय पुराणमतीमायटमेटमेन गणांग संकीर्ण भाव को वेडीलांट ඒ ගණන්ම තමයි නැවත නැවත ඉගෙන ගන්න තියෙන. ඉතින් මේ ගණන් හොඳට කරොත් මේ තියෙන අභ්‍යාස වල නිරත වුණොත් ඔයගොල්ලන්ට ගණන් කියන විෂය මහලකු අමාරු විෂයක්ද? නෑ. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන්ට නිතරම කියන්නේ මේ ගණන් හදන්න කියලා. මොකද ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළට යනකම් ඒ යන ගමන් මාර්ගයේ පන්නරේ ඔයගොල්ලෝ ගන්නේ මේ තැන්වලින්. හරිද? ඔයගොල්ලන්ට මේ දේවල් කරොත් තමයි ඔයාලට ඕ ලෙවල් වල නැත්නම් සාමාන්‍ය පෙළ ගණිතයේ විෂය ලේසිම විෂයක් කියලා ඔයාලට හිතෙන්නේ එතකොට. ඉතින් ගණිතේ නැත්තම් ඔයගොල්ලෝ විෂයන් අටම පාස් වුණත් වැඩක්ද? ඔයගොල්ලෝ විෂයන් අටම පාස් වුණත් වැඩක් නැහැ. ඔයාලා ගණිතේ විෂය ෆේල් නම් ඔයගොල්ලන්ට උසස් පෙළ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ගේ ඔය පුංචි හිත් වලට මේ දේවල් දැම්මේ දැම්මම ඉඳන් ඔළුවට දාගන්න. මොකද ඔයගොල්ලෝ දැම්මම ඉඳන් මේ ගණන් විෂයට උනන්දු වුණොත් විතරයි ඔයගොල්ලන්ට ඕ ලෙවල් වලද ඒ තියෙන ගණන් ගැටලු ලේසියෙන්ම කරගන්න සිද්ධ වෙන්නේ. හරි. ඉතින් එහෙනම් ඔයගොල්ලෝගේ ඊගාව තුන්වෙනි පාඩමෙන් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්.